පාලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්ට තමන්ගේ ඡන්ද බලය ආරක්ෂා කරන්න මේ රටේ තීරණය ගැනීමේ බලය මහ ජනතාවගේ නියෝජ්‍යයන් බාර දෙන්න අද විශාල සටනක් ආරම්භ කරලා තියෙනවා. මීට ඉස්සෙල්ල සිදු නොවුණ අන්දමකට පාර්ලිමේන්තුව තමන්ගේ බලය ප්‍රකාශ කරලා තියෙනවා. 19 වෙනි සංසදයෙන් පස්සේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ තමයි පරමාධිපත්‍ය ලැබලා තියෙන්නේ. මහ ජනතාවේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවේ. ජනාධිපතියක යටින් ඒකට යටත්ව වැඩ කටයුතු කරන්න තිබෙන්නේ. ඒක කඩන අවස්ථාවේදී අපිට නිශ්ශබ්දව ඉන්න බෑ. 19 වෙනි සංසද ඉදිරිපත් කරේ 2015 ජනාධිපතිවරණයේදී විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරේ මේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න. එහෙනම් අපේ යුතුකමක් තියෙන එක ආරක්ෂා කරන්න. මේ අවස්ථාවේදී අපි ආරම්භ කරපු වැඩසටහන් ගණනාවක් යටතේ එකක් තමයි මේ යාත්‍රාව. යුක්තිය සඳහා යාත්‍රාව. මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂට විරුද්ධව දෙපාරක් වරමක් දුන්නාම ඊට පස්සේ මහින්ද රාජපක්ෂ අගමැති කරනවා කියන්නේ ඒ වරම කැඩීම. එතන යුක්තියක් නැහැ. කිසිම යුක්තියක් නැහැ. මේ පාලන කාලෙදී මේ සති දෙක තුලදී රටේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. අපි නොහිතු විදයකට අපිට අවාසියක් වෙන්න. එහෙනම් මහින්ද රාජපක්ෂට රටේ අගමැතිකමට ආරාධනා කරනවා කියන්නේ ජනතාවගේ විශ්වාසය කඩලා ඇත්ත වශයෙන්ම යුක්තිය පරාජය කිරීමට ගත්ත පියවරක්. ඒ නිසා යුක්තිය ආරක්ෂා කරන්න, ඒ සඳහා ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න, ඒ පරමාධිපත්‍යයේ තිබෙන පාර්ලිමේන්තුව ඉදිරියට ගෙනියන්න මේ වැඩසටහන අද කොළඹින් ආරම්භ වෙලා මහියංගණයෙන් අවසන් වෙන්නේ. හරින් ෆර්නෑන්ඩෝ එමෙතුමා ආරම්භ කළා තියෙන්නේ මේ රටේ එක එක නගරවල රැස්වීම් පවත්වනවා, උද්ඝෝෂණ පවත්වනවා, සම්මන්ත්‍රණ පවත්වනවා. දැන් මේ වැඩ කටයුත්ත අපි ආරම්භ කළා. මේන් පස්සේ අපිට තියෙන්නේ ජනබල මෙහෙයුමකින් ඉදිරියට එන්න. ඒ වැඩ කටයුත්තත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී මේ කොළඹ ඉඳන් මහියංගණයට යන මේ යුක්තිය සඳහා යාත්‍රාවට තමන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම යුක්තියට ජය වේවා, පාර්ලිමේන්තුවට ජය වේවා, ප්‍රජාතන්ත්‍රවාදයට ජයග්‍රහණය කරවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සමර්පණය මම අවසන් කරනවා.